And now, live at 12. Hi, Bowen. Ekwan Nadat, live at 12, Samagin. සුපුරුදු පරිදිම අදත් අපි සූදානම් මෙතෙන් සිට ගත වෙන දවසේ සිදුවන හැම දෙයකම ඇත්ත ඔබට පවසන්න මම සජිත් රණසිංහ මම චවිකා ගුණසේකර මුල්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සරස්තන මාකඳුරේ මදුෂ්කේ අනියම් බිරින්දට අයත් මෝටර රථයක් පාදු කෙන්සුවා ගැනේ කෑගල්ලේ සුකූපපෝගී නිවසක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් අලෙවිසලක් පොලිසිය වටලයි 17 හැවිරිදි පාසල් සිසුවෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට වර්ජනයක් හේතුවෙන් හලාවත සිට දහවනේ වන සියලු පෞද්ගලික බස් ගමන් වාර නවති සම්ප්‍රදායට අභියෝග කරමින් එළඹෙන මහ මැතිවරණයට සූදානම් වන තායිලන්ත රජකුමරිය As an actor, she likes being නවසීලන්තයේ රෙහි දෙවන 20-20 තරගයෙන් ඉන්දියාවට කඩලු 7ක ජයක්. Dominant tonight. They went 1-0 down in Wellington and they've turned up to Eden. ඩුබායිදී අතරංගුවට ගැනනු ප්‍රබල පාතාල නායකයෙකු සහ මද්රව්‍ය ජාවාරම් කරුවෙක් වන මාකඳුරේ මදුෂ්කේ අනියම් බිරිඳට අයත් බව කියන මෝටර රථයක් පාදුක්ක පෝරේ ගෙදර ප්‍රදේශයේ නිවසක සංවා තිබියදී සොයාගෙන තිබෙනවා. අදාළියම පාදුක්ක පොලිසිය විසින් අදාළ මෝටර රථය සොයාගෙන ඇති අතර එම නිවසේ සිටි දෙදෙනෙකුද සැකපිට අතරංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. පාදුක්ක පෝරේගෙදර ප්‍රදේශයේ නිවසක සංගවා තිබෙදී මෙම මෝටර රථය අද අලුයම සොයාගෙන ඇත්තේ පාදුක්ක පොලිසියට ලද තොරතුරක් මතයි. මේ වන විට ඩුබායි සිටින මාකඳුරේ මදුෂ්කේ අනියම් බිරිඳ වන වෙත්තමුණිගේ තිලානී නිෂායා තිලකරත්න යන අයගේ නමට මෙම මෝටර රථය ලියාපදිංචි සිදු කර ඇති බව පොලිසිය පවසනවා. අදාළ මෝටර රථය සංගවා තිබූ නිවසේ පියපුතු දෙදෙනාද සැකපිට අත්අඩංගුවට ගැනුණා. මෝටර රථය යම් අපරාධයක් සඳහා යොදාගෙන ඇත්තේද යන්න පරීක්ෂණ සිදු කරන බවයි පාදුක්ක පොලිසිය පැවසුවේ. මේ අතර ඩුබායිදී අත්අඩංගුවට ගැනුණු ප්‍රබල පාතාල නායකයෙකු සහ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන මාකඳුරේ මදුෂ් ඇතුළු සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් රාජතාන්ත්‍රික මට්ටමින් තවදුරටත් සාකච්ඡා සිදුවනවා. උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීමට මෙරට නිලධාරී කණ්ඩායමක් ඩුබායි වෙත යැවීමට සැලසුම් කර ඇති බවයි. ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු සහ පාතාල නායකයෙකු වන මාකඳුරේ මදුෂ් ඇතුළු 31 දෙනෙකු මද්‍රව්‍ය සමග ඩුබායි හෝටලයකදී අතරංගුවට ගැනුණේ පසුගිය 5 වැනිදායි. ඒ ඩුබායි පොලිසිය හා ශ්‍රී ලංකා බලධාරීන් ඒකාබද්ධව කළ මෙහෙයුමකදී එෙහිදී පාතාල නායක මාකඳුරේ මදුෂ් ඇතුළු මෙරට ප්‍රමුඛ පිළේ මද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරීන් 5 දෙනෙකු ඇතුළු 31 දෙනෙකු අතරංගුවට ගැන්නා. ඒ අතර ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් යොවුන් ගායන ශිල්පී නදීමල් පෙරේරා මෙන්ම රංගන ශිල්පී රයන් වෙන්රෝයෙන්ද වුණා. අතරංගුවටගත් පිරිස අතර සිටි කිහිප දෙනෙකුගේ නිවාස ඊයේ සහ පෙරේදා දිනවලදී පරීක්ෂාවට ලක් කෙරුණා. පාතාලකලි සමාජිකයෙකු ලෙස සැලකෙන ජංගාගේ ගන්දර තලල්ල ප්‍රදේශයේ පිහිටි නිවස ඊයේ පරීක්ෂාවට ලක් කෙරුණු අතර එහි තිබී T56 වර්ගයේ ජීව උණ්ඩ හා යුද හමුදා ඇඳුම් වලට සමාන ඇඳුම් කට්ටල ඇතුළු උපකරණ තොගයක්ද පොලිසිය සොයාගත්තා. මාකඳුරේ මදුෂ් සමග පාතාල සම්බන්දතා ඇති සියලුම දේශපාලඥයින්ට සහ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජාතික පෙරමුණේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ජායල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුවයි. අපි සන්තෝෂ වෙන්න ඕන මදුෂ් මේ වෙනකොට අත්අඩංගුවට ලක් වෙලා තිබෙනවා. දැන් අපි කරන්නට අවශ්‍ය වෙන දේ තමයි මදුෂ් සහය දුන්නේ කවුද? මදුෂ්ව ආරක්ෂා කරේ කවුද කියන එක සොයා බලා ඔවුන්ට දඬුවම් කිරීම. අපි දන්නවා මේ දවස්වල පාතාලෙත් එක්ක සම්බන්ධතා තිබුණා. විශේෂයෙන්ම සුදුවැන් සංස්කෘතිය ඇති කරලා පාතාලේ කණ්ඩායමක් මර්ධනය කරද්දී තව කණ්ඩායමක් පෝෂණය කරා. ඉතින් අපි දන්නේ නැහැ මේ පෝෂණය වෙච්ච කණ්ඩායමද මේ මදුෂ්ලගේ කණ්ඩායම කියන එක පිළිබඳව අපිට අවබෝධයක් නැහැ. හැබැයි අපි පැහැදිලිව කියනවා සමහර දේශපාලකින් නිලධාරීන් මූන් එක සම්බන්ධතා තියෙනවා කියලා සාක්ෂි ප්‍රකාශ කරා මේ ජාතික ආණ්ඩුවක් හදනවා නම් මේ ජාතික ආණ්ඩුවෙන් රටේ ජනතාවට වෙන වරදාන වරප්‍රසාද මොනවද කියන එක අපි රටට කියන්න ඕන කියන කාරණේ 2015 ජනවාරි 8 වෙනිදා ඒ වැඩසටහන අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙලා මුස්ලිම් කොංග්‍රසයත් එක්ක එකතු වෙලා අපි ආරම්භ කරා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු ජාතික ආණ්ඩුව කකුලෙන් ඇදමින් කැබිනට්ටුවේ ගන්න තීන්දු තීරණ විවේචනය කරා වුන්. ඉතින් අපි පැහැදිලිව කියන්නේ නැවත වතාවක් ජාතික ආණ්ඩුවක් හදනවා නම්
එවැනි කණ්ඩායමක් අපේ ජාතික ආණ්ඩුවේ ඉන්නට අවශ්‍ය නැහැ. ඩුබායිෙහිදී අතරංගොඩගත් මාකඳුරේ මදුෂ්ට එරට දීම දඬුවම් ලබා දීම වඩාත් සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ හොරණදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. ශ්‍රී ලංකාවේ මද්ද්‍රව්‍ය ජාවාරමේ ඉයලම කෙලිකාරේ දැනට දවස් කීපයකට පෙර ඩුබායිෙහිදී කොටුණා. මේ කුඩු ජාවාරම් කරන හිඟන්නෝ හින්දා මේ රටේ පවුල් කීයක් අසරණ වෙලා දිනනවාද? ඉතින් මුන්ට දෙන්න ඕනේ දඬුවම මරණය හැරෙන්න වෙන කුමක් ඒ හින්දා ඔය මෙහෙට ගේන්න සමහර අය වලි කනවා මම දන්නේ නැහැ මොකද්ද ඒකේ යටි අරමුණ සමහර වෙලාවට මෙහෙට ගෙනල්ලා උගෙන් කෝටි ගාණක් අරගෙන ෂේප් කරන්නත් ඉඩ දිනවා මේ ගෙනාවයි කියලා එල්ලුම් ගහට යවන එකකුත් නැහැ එහෙදිම ওই දඬුවන් ටික දීලා කතන්දරේ ඉවර කරාම ඉවර ඒ වගේම තමයි දැන් අපිට ආරංචි වෙනවානේ ඔය කාටද තිබුණයි කියලා රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයකුත් අතේ තියාගෙන ඉතින් ඒ එහෙ පුද්ගලයොත් මේවට සම්බන්ධයි බන්ධනාගාරයයි හිටියලු පොලිසියයි හිටියලු කොහොමද ඉතින් ක්‍රියාත්මක කරන්න බලධාරීන් ඉන්නවා මොනවටද සල්ලි වලට කෙලහලහල පෙරේත කමි श्रीलंकावे අසරණ අම්මලා තාත්තලා වෙනුවෙන් කළ යුතුමයි අහුංගල්ල රාජපක්ෂ විද්‍යාල භූමියේ තිබී ජීවත් බෝම්බයක් හමු වී තිබෙනවා පාසල් භූමියේ කැණීම් සිදු කරමින් සිටි කම්කරුවන් පිරිසකට මේ බෝම්බය හමු වී ඇති බවයි වාර්තා වන්නේ අහුංගල්ල රාජපක්ෂ විද්‍යාලයේ ආරක්ෂිත තාපය ඉදිකිරීමේ කටයුතු මේ දිනවල සිදුවනවා එහි කැණීම් සිදු කරමින් සිටි කම්කරුවන් පිරිසකට ඊයේ උදෑසන මෙම ජීව අත්බෝම්බය හමු වී තිබුණා. වහා ඒ පිළිබඳව අහුන්ගල්ල පොලිසිය දැනුවත් කර ඇති අතර පොලිස් නිලධාරීන් පැමිණ ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළා. පොලිසිය පැවසුවේ සොයාගත් අත්බෝම්බය යුද හමුදාව භාවිත කරන අගස් වර්ගයේ බෝම්බයක් බවයි. පාසල් භූමිය තුල තවත් එවැනි බෝම්බ තිබේ දැයි සොයා බැලීමට සහ සොයාගත් බෝම්බය නිෂ්ක්‍රිය කිරීමට කළුතර පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශය කැඳවීමට අහුන්ගල්ල පොලිසිය පියවර ගත්තා. අපි දැන් සූදානම් මද විරාමයක් ලබා ගන්න. විරාමෙන් පසු හමු වෙමු තවත් දේශීය පුවත් කිහිපයක් සමගින්. This is live at 12. ඔබ නැවතත් එකතු වී සිටින්නේ දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ live at 12 සමගයි. තම සිව්හැවිරිදි දියණිය ඝාතනය කර කලා ඔයට දැමූ බව කියන පුත්තලම කරෝලගස්වැය ප්‍රදේශයේ පදිංචි සැකකාර මව ලබන 12 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒයේ පුත්තලම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුයි. මෙම සැකකාර මව මහේස්ත්‍රාත්වරයා වෙත ඊයේ රහස්‍ය ප්‍රකාශයක්ද ලබා දී තිබෙනවා. පුත්තලම කරවලගස්වැව නීලම්පැම්ම ප්‍රදේශයේ සෙනුරි නිෂාරා නැමැති සිව් හැවිරිදි දැරිය අතුරුදන් වුණේ පසුකීය මාස 29 වෙනිදායි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය දැරියකේ මව වන නයනා කුමාරි ඇතුළු තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරනු ලැබුවා. එහිදී ඇය සිව් හැවිරිදි දැරිය ඝාතනය කර කලා ඔයට දැමූ බවට පොලිසියට පාපොච්චාරණය කර තිබුණා. ඒ අනුව පසුගිය පස්වෙනිදා දෙරියකේ මව අතරංගුවටගෙන පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ අනුවයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මව ඊයේ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවේ. මෙම සැකකාර මව ඊයේ පුත්තලම මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඉදිරියේ රහස්‍ය ප්‍රකාශයක්ද සිදු කර තිබෙනවා. ඉන් පසුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ මෙම මව ලබන 12 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
අතුරුදන්ව සිටින සෙනුරී නිෂාරා දැරිය සෙවීමේ කටයුතු තවදුරටත් සාලේවව පොලිසිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් සිදු කරනු ලබනවා. කොන්දොස්තරවරයකට සිදු වූ පහර දීමක් මුල් කරගෙන හලාවතින් ගමන් ආරම්භ කරන සියලු පුද්ගලික බස් අත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. අද පෙරවරුවේ සිට මේ වර්ජනය ක්‍රියාත්මක වන බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. පසුගිය 6 වෙනිදා හලාවත මේගමූ මාර්ගයේ දහවනේ වූ පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකුට මේගමූ පොලිසිය නිලධාරීන් පිරිසක් පහර දුන්නේයි කියන සිද්ධියක් මුල් කරගනිමින් හලාවත මේගමූ මාර්ගයේ පුද්ගලික බස් රථ පසුගිය 7 වෙනිදා සිට වර්ජනයක් ආරම්භ තිබෙනවා. පහරදීම සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගත්තේයි පවසමින් අද පෙරවරුවේ සිට හලාවතින් ගමන් ආරම්භ කරන සියලුම පුද්ගලික බස් රථද මෙම වර්ජනයට එක්ව සිටිනවා. ප්‍රධාන මාර්ගවලට අමතරව හලාවතින් ගමන් ආරම්භන අතුරු මාර්ග බස් රථද වර්ජනයට එක්ව සිටින බවයි අප වාර්තාකරු පවසන්නේ. වර්ජනය හේතුවෙන් මගී ජනතාව අද උදෑසන දැඩි අපහසුතාවයට ලක් වුණා. බස් රථයේ ගමන්ගත් කාන්තාවකගේ මුදල් පසුම්බියක් අස්ථානගත වීම සම්බන්ධයෙන් අදාළ කොන්දොස්තරවරයාව පොලිසියට රැගෙන ගොස් පහර දුන් බවටයි වර්ජනයට එක්ව සිටින පිරිස චෝදනා කරන්නේ. කැගල්ල නගරය ආසන්නයේ තෙමහල් නිවසක කලක සිට පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් විකිණීමේ ස්ථානයක් කැගල්ල මූලස්ථාන පොලිසිය විසින් වටලා තිබෙනවා. පොලිසිය පැවසුවේ CCTV කැමරා ඇතුළු ආරක්ෂිත උපක්‍රම යොදා ගනිමින් අදාළ ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවයි. කැගල්ල නගරයේ ආසන්නයේ තෙමහල් නිවසක නීති විරෝධී මත්පැන් විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යන බවට කැගල්ල මූලස්ථාන පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව අදාළ ස්ථානය ඊයේ දහවල් වැටලීමට පොලිසිය පියවර ගත්තා. එහිදී වෙනත් ස්ථානයක නිෂ්පාදනය කළ මත්පැන් මෙම තෙමහල් නිවසට ගෙනවිත් විකුණා ඇති බවට අනාවරණය වී තිබෙනවා. නිවස වටා CCTV කැමරා සවි කර අදාළ ස්ථානයේ පවත්වාගෙන ගොස් ඇති බවද පොලිසිය පැවසුවා. පොලිසිය වැටලීම සිදු කරන අවස්ථාවේ මත්පැන් විකුණමින් සිටි 17 වෘදි පාසල් වියේ පසුවන්නකු සහ ඇගේ මිත්තණිය අතනඟුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී රුපියල් 30,000කට ආසන්න මුදලක්ද පොලිසිය සොයාගත්තා. අතනඟුවට ගත් සැකකරුවන් නීති විරෝධී මත්පැන් සමග අද කෑගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මියතර මොරටුව එගොඩ උයන වෙල්ලපාරේ අවන්හලක් අසලදී රුපියල් ලක්ෂ 2කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමග පුද්ගලයෙකු අතනඟුවට ගෙන තිබෙනවා. එගොඩ උයන පොලිසියට ලද තොරතුරක් මත මිලිස අතනඟුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලැබෙන 20 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. විදුලි පෑසුම් කරුවෙකු මුවාවෙන් නීති විරෝධී අවි ආයුධ නිෂ්පාදනය කළ පුද්ගලයෙකු විශේෂකාරී බලකාය රුවන්වැල්ලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු මීට පෙරද නීති විරෝධී ගිනි අවි නිෂ්පාදනය සම්බන්ධයෙන් වැරදි කරුවෙකු වූ අයෙක් බවයි පොලිසිය පැවසුවේ. රුවන්වැල්ල කබුළුමුල්ල ප්‍රදේශයේ පිහිටි මෙම වැල්ඩින් වැඩපළ තුල සැකකරු ගිනි අවි නිපදවීම කලෙක පටන් සිදු කරගෙන ගොස් තිබෙනවා. ඒ පිළිබඳව පූගොඩ විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් ඊයේ මේ වැටලීම සිදු කළා. වැටලීමේදී බොර 12 ගිනි අවි පහකට අදාළ සියලු කොටස්, බොර 12 හිස්කොපුවක්, බොර 16 හිස්කොපු දෙකක්, මිලිමීටර 9 වර්ගයේ ජීව උණ්ඩ දෙකක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සුවාගනු ලැබුවා. එමෙන්ම අදාළ ගිනි අවි කොටස් සමග 61 හැවිරිදි සැකකරුද අතරංගුටගෙන යටියන්තර පොලිසියට වැඩිදුර පරීක්ෂණ සඳහා බාර දී තිබෙනවා. සැකකරු අද රුවන්වැල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. කැටි විරාමයකින් අනතුරුව විදේශ සහ ක්‍රීඩා පුවත්. Live at 12 අදට අවසන්. මම සජිත් රණසිංහ. මම චවිකා ගුණසේකර. යලි හමුවීම Live at 7 තුලින්. සුබ දවසක්. Thank you.